ඔයාලා හැමෝම ජානකීස් කිචන් YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට බේසික් චොක්ලට් කේක් එකක් එක බෝල් එකක් පාවිච්චි කරලා හරිම ලේසියෙන් නිවැරදිව හදාගන්න හැටි අරගෙන ආවා. වරදින්නේ නැතුව මේ බේසික් චොක්ලට් කේක් එක හදන්න සීනි පිටි අන්ස්වීටන් කොකා පවුඩර්, බේකින් සෝඩා, බේකින් පවුඩර්, ලුණු, බිත්තර, ෆ්‍රෙෂ් මිල්ක්, එළවලු තෙල්, වැනිලා, උණු වතුර අවශ්‍ය වෙනවා. අවශ්‍ය ප්‍රමාණයෙන් වීඩියෝ එකේ වගේම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. සීනි කෝප්ප දෙකක් තරමක් ලොකු බෝල් එකකට දානවා. පිටි කෝප්ප 1/4 3ක් එකතු කරනවා. අන්ස්වීටන් කොකා පවුඩර් කෝප්ප 4/3ක් එකතු කරනවා. බේකින් පවුඩර් තේ හැඳි 1/2ක් දානවා. බේකින් සෝඩා තේ හැඳි 1/2ක් දානවා. ලුණු තේ හැඳක් දානවා. සීනි පිටි, කොකා පවුඩර්, බේකින් සෝඩා, බේකින් පවුඩර්, ලුණු හොඳින් මිශ්‍ර කරනවා. ඉතින් ඔයාලට බීටලේ පාවිච්චි කරනවා නම් මේ විදිහට බීටලෙන් මිශ්‍ර කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් විස්ක එකකින් විස්ක කරන්නත් පුළුවන්. පිටි මිශ්‍රණයට ෆ්‍රෙෂ් මිල්ක් කෝප්පයක් දානවා. බීටලයක් හරි විස්ක එකක් හරි පාවිච්චි කරලා පිටි ෆ්‍රෙෂ් මිල්ක් උත් හොඳින් මිශ්‍ර කරනවා. එළවලු තෙල් කෝප්ප භාගයක් දානවා. බිත්තර දෙකක් එකතු කරනවා. මේ බිත්තර හොඳයි කියලා මම දන්නා හින්දා බිත්තර දෙක කෙලින්ම කේක් මිශ්‍රණයටම එකතු කරනවා. එහෙම නැත්නම් ඔයාලා බිත්තර වෙන භාජනයකට දාලා බලලා කේක් මිශ්‍රණයට එකතු කරන්න. වැනිලා තේ හැඳි දෙකක් දානවා. බිත්තර තෙල් වැනිලා මේ සියල්ලම හොඳින් මිශ්‍ර වෙනතුරු බීට් කරනවා. අන්තිමට උතුරන වතුර කෝප්පයක් දාලා හොඳින් බීට් කරනවා. අඟල් 9/13 ප්‍රමාණයේ බේකින් ට්‍රේ එකකට පාෂ්මන් පේපර් එකක් දැම්මා. පාෂ්මන් පේපර් එකක් වෙනුවට කුකී ෂීට් එකක් දාන්නත් පුළුවන්. පාෂ්මන් පේපර් එකක් දාපු බේකින් ට්‍රේ එකට කේක් බැටර් එක දානවා. මේ කේක් බැටර් එක සාමාන්‍ය කේක් බැටර් එකට වඩා දියාරු වැඩි. ඒ ගැන ඔයාලා හොරි වෙන්න එපා. ෆරන්හයිට් 350ට එහෙම නැත්නම් සෙල්සියස් 176ට ප්‍රී හීට් කරපු අවන් එකේ විනාඩි 35ත් 40ත් අතර වෙලාවක් ටූත් පික් එකක් ක්ලීන් වෙලා එනතුරු බේක් කරනවා. මේ කේක් එක බේක් වෙන්න හරියටම විනාඩි 35ක් ගියා. විනාඩි 35ක් බේක් කරපු කේක් එක විනාඩි 10ක් බේකින් ට්‍රේ එකේම නිමෙන්න තියෙනවා. විනාඩි 10කට පස්සේ බේකින් ට්‍රේ එක වටේට පිහියකින් කේක් එක බුරුල් කරනවා. බේකින් ට්‍රේ එකෙන් වයර් එකක් එහෙකට කේක් එක මාරු කරලා නිමෙන්න තියෙනවා. ඕනෙම කෙනෙකුට එක බෝල් එකක් බීටරයක් විතරක් පාවිච්චි කරලා මේ වගේ රසම රස පුළුන් වගේ බේසික් චොක්ලට් කේක් එකක් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ හදාගන්න බේසික් චොක්ලට් කේක් එකට ඔයාලගේ ෆේවරිට් අයිසිං එකක් දාලා රස වැඩි කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් මේ වගේ බේසික් චොක්ලට් කේක් එකක් හදලා බලලා ඒ චොක්ලට් කේක් එකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දීලා ඔයාලා තාමත් ජානකීස් කිචන් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා
ඔයාලගේ යාළුවොත් එක්කත් ෂෙයා කරන්න. අපි ආයිත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.